සයිබටසෝල් සීනි වලින් පරිස්සම් වන ඔබට අමතක නොවන පෝෂණය. General Elections 2024. ඉදිරි මහමැතිවරණය වෙනුවෙන් ජාතික ජනබල වේගයේ ජය තහවුරු කිරීම වෙනුවෙන් ජන රැලියක් අද දඹුල්ලේදී පැවැත්තුණා. ඒ ජාතික ජනබල වේගයේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්. පහුගිය ජනාධිපති ඡන්දය ගත්තත් ඔයගොල්ලෝ දන්නෝ. මොනතරම් අවලාද අසත්‍ය දේවල් අපිට කිව්වොත්. හැබැයි අපි එකක් සහතික කරන්නම්. ආපහු මේ ලංකාවේ ඡන්ඩින්ට දේශපාලනේ නෑ. විවිධ ආකාරයේ තමන්ගේ බලය තියාගෙන යන උත්සාහ කරා. තමන්ට හිතවාදී තමන් එක්ක එකට පෙළ ගැසුණු මාධ්‍ය ජාලයන් තමන්ගේ ඡන්ද ව්‍යාපාරේ විශාල මැසින් බවට පත් කරගත්තා. හැබැයි සියල්ල පරාදයට පත් කරලා මේ රටේ ජනතාව ඒ දූෂිත ප්‍රභු පාලනය සැප්තැම්බර් මාසේ 21 වෙනිදා අවසන් කරලා ජනතාවාදී පාලනයක් ගොඩනගලා තිබෙනවා. දැන් හොඳටම රිදිලා හොඳටම දුක හිතලා විතරක් නෙවෙයි ඇත්ත බයත් වෙලා බය වෙන්න ඕන. නීති විරෝධී වැඩ කරලා තියෙනවා, අපරාධ කරලා තියෙනවා, මහජනගේ දේපල හොරකම් කරලා තිබෙනවා, මහජනගේ දේපල නාස්ති කරලා තිබෙනවා. බය වෙන්න ඕන. තම වැඩ පටන් ගත්ත විතරයි හොඳයි. මතක තියාගන්න. ජාතික ජනබල වේගයේ මේ ආණ්ඩුව අත්තරින්නේ මේ රට ගොඩනගලා මිස ආපහු හැරෙන්නේ නැහැ. මතක තියාගන්න. පාස්කු පහරේ හොයනවා මතකද බගන්. උවත් කලබල වෙන්න එපා. හෙට අනිද්දා වෙනකොට ඔබට හොඳ ප්‍රවෘත්තියක් දෙකක් ඊයේගෙන අද කියලා යන්න. එහෙමයි මේවා කරන්නේ. ඒ විතරක් නෙවෙයි. අපේ මහජනගේ දේපල කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කරලා තියෙනවා. විශාල ප්‍රමාණයක පරීක්ෂණ අවසන් කරලා තිබෙනවා. නඩුගොනු කළ හැකි පොඩි බාධාවන් දෙක තුනක් තියෙනවා. ඒ බාධාවන් දෙක තුන මේ මහචන්දෙන් පස්සේ අවසන් වෙනවා. නැවත බලන්න නඩු පවරන වංචනිකයන් දූෂිතයන්ට. පොලිමේ පොලිමේ අපි කල්පනා කරන අපි දන්නවා අපේ පාසල් දරුවන් අපේ දුප්පත් පවුල්වල හරියමං ආදාය මාර්ගයක් නැති පවුල්වල දරුවෝ ඉගෙන ගන්න යනකොට පාසල් පොත් ටික ගන්න විදියක් නැහැ. පාසල් උපකරණ ගන්න විදියක් නැහැ. අපි යන්නේ ඒ අයට අලුත් පාසල් වාරය ආරම්භ කරනකොට පොත් සහ උපකරණ මිලදී ගැනීම සඳහා ආණ්ඩුව දීමනාවක් ලබා දෙනවා. තව අපේ සැලසුම් කීපයක් තියෙනවා. අවුරුද්දක් එකහමාරක් කරනකොට අපි විදුලි බල ශේෂය විශාල පරිවර්තනයක් ඇති කරලා මේ විදුලි බිල 30%කට වඩා වැඩි ප්‍රමාණකින් අඩු කරනවා. අපිට පොඩි කාලයක් දෙන්නේ. තෙල් මිල වුණත් අපිට කාලයක් අවශ්‍යයි. අපි මේ වැඩ ටික කරන්න. දැන් සැප්තැම්බර් මාසේ 21 වෙනිදා ප්‍රතිඵලය හොඳට රිදුනා. නොවැම්බර් මාසේ 14 වෙනිදා දිනන්න ඕන. ඒගොල්ලන්ට ඇඬෙන්න දිනන්න ඕන. හොඳේ මතක තියාගන්න. මතක තියාගන්න ඕන ඇඬෙන්න.